බෝවන්තුවේ පුතේ අපි අද සිදු කරන්නේ ආපොස්ස උසස් පෙල ජීවවිද්‍යා පායුභ ක්‍රියාකාරකම් අත්පතය තියෙන හබරල හමන තැ්තින ඇලෝකේෂයා කියලා විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන හබරල පත්‍ර ගුන්තවල නැත්‍රම් ආර්ථාප ලා කන්ද තීරවල ජලවි භාවය නිර්ණය කිරීම අපි මේ ප්‍රාකාරකම් දෙක්කම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා අපි බලමු ඉස්සල්ලම හබ්බරල පත්‍රවුන්ට උපෙවිකරගෙන එම සයිලවල ජලවිභාවය නිර්ණය කිරෙන්නේ කොහොමද කියලා මේ ක්‍රියාකාරකමත් ඔගොල දන්නවා අපේ ජීවවිද්‍යා විශෂය නිර්දේශය හත්‍රවිනිය එකකි ශා ආකාරය හා ක්‍රියාකාරරිත්්‍යය කියන පාඩමට අදාළව ජලවිභවය කියන සංකල්පයට තුළත් ප්‍රාගික පරීක්ෂණය මෙතනද අපි බලාපොරොත්තු වෙනවා ඔගොල්ලොුන්ගෙන් මේ ක්‍රියාකාරකම සිදුකරාට පස්සේ මෙන මේ දේවල් ඔගොල්ලො ලබා ගනිී කියලා. එකක් තමයි පලවිනිම එක එකම් සුකරෝස් ද්‍රාවණයක් අපි හදාගන්න ගැ ගන්න ඕ එක මීට කලිනුත් ප්‍රාග්්‍රියාකාරකමග කළා එකයන්නේ සුරෝස් අනුකස්කන්ධයක් ජලය මිල්ලිට සීක දිය කර ගත්තාම පිටි කයියම් සුකෝස් ද්‍රාවණය හදාගන්න පුලුවන්. ඉට පසේ ඒක පාවිච්චි කරලා විවිද්ධ සාන්ද්‍රණින්වලින් යුක්ත සුකෝස් ද්‍රාවන ශ්‍රේණයක් හදාගන්න ත්‍ර ඒක සඳහා ඔබලොන්ගේ තියෙන්න ඕනේ අර පිපෙට්ටුවලින් පරිමාව මැනීම නිවැරදිව පරිමාව මැනීමට තියෙන කුසලතාවය අපි ඉගන ගන්නවා ඒ වගේම අපි පත්්‍රවුරුන්තවල වක්ක්‍රතාවය මනින්න ඉගෙන ගන්නවා කොහොම ඒක මනින්නේ. ඉලාන්ට අපි මේ දත්ත උපයෝගි කරගෙන ප්‍රස්ථාරාන්දන්නේ ගැ ගණ්ඩ ඕනේ ඒ ඒ කුසලතාවයෝ ගොල ලබා ගණ් නේ ඉට පසේ ප්‍රස්ථාරය ආශ්‍රයෙන් විධ අර්ථකථන දෙන්ඩ පුළුවන් මෙ මුකද්ද මේ නිර්ීෂණවලට හේතුව කියන එක ඔගලොන්ට ඒ හැකියාව ලැබෙන්්ඩුවනේ ඉට පස්සේ අපි හබරල පත්‍රගුන්තවල ජලවී භවය අවසාන වශයෙන් අපිට වගුආශ්‍රයෙන් නිර්ණය කර ගණ්ඩ පුළුවන් ඉළංට අපි බලමු අපිට පරීක්ෂණයේ සිදු කරන්න අවශ්‍ය අමුත්‍රගේ සෞඋප කරන හබරල පත ඔබල කවරුද් දන්නවා මේ හබරල තමයි මේ පත්්‍රයක් අපි ගෙනල්ල තියෙනවා උල කවුරුද දැකල ඇති මේ හබ්‍රල ශාක්‍ය සාමාන්‍යෙන් ඔය මේ කුඹුරු ආශ්‍රිතව ඇල බාරවල්ලා ආශ්‍රිතව මුවන ශාකයා අපිට ඕන වෙන්නේ මේ පත්‍රය වෘුන්තය මේ කොටස මම පරීක්ෂණයට අවශ්‍ය රුන්ත කීපයක් කපාගෙන ඇවිල්ල තියෙනවා මේ තියන්නේ ම හබරල පත්‍රපුුන්ට ම එක ජලය තියලා තියෙනවා මකොද අප පාරීක්ෂණයට වඩාත් නිවැරදි පාටංක ගන්නන්න නිසා ඊළඟට පියන් සහිත පෙට්‍රිදීසි අපිට අවශ්‍යයි මේ වගේ පයන සහිත වගොල දන් අන්නවානේතියන සහිතව හිට පසේ අපි ඒවා මේ වගේ අපිට ප්‍රාධික ක්‍රියාකාරකම් පොතේ දලා තියෙනවා සුකරෝස් ද්‍රාවන හයක් වි මෞලිකතාවල යුක්ත සුප්‍රෝ ද්‍රාවන හයක්හදා ගන්න ඒයනුව අපිට පෙත්‍රදීසි කට්ටල් හයක් අවශ්‍ය වෙනවා. ඊට පස්ස අපිට අවශ්‍යයි මේ වගේ පරීක්ෂණ නල හයක් ඒවත් අර විදිහටම ලේබල් කරගන්න මේ සඳහා ගොලොට හරි පහසුවෙන් පාවි්චි කරන්න පුුවන් මේ මේ අපිට ගන්න පුුවන් පොත් කඩවල්වල ගම්ටේ් කියන එක මො මේ ගම්ටේප් එක වතුර චු්ටක් දාලා කපලා ඇල වූ ගමම අපිට මේ විදුරුවය අලවගන්න පුළුවන් නැත්තන් සෙලෝටේ් ගාගා ඉන්නනේ මේක පහසු ඊළඟට මිලිනීටර් දහය ක්‍රමාංකිීත පිපෙට්ටු දෙක් තොට අපි බලමු මේ තියන්නේ මිල්දීටර් දහය පිට්පි පෙට්ටුව මේක ඒ වගේ වත් දෙකක් අවශ්‍යයි ට ආශ්ුත ජලය අපිට අවශ්‍යයි ද්‍රාවණ සාදාගැනීමට එවගේම අපි කලින්පිලියර කරගත්තු එකයි ඒම් සුප රෝස් ්‍රාවණය මෙතන දියුණන වෙනවා ඊළඟට අපිට අවශ්‍යයි මේ හබරල ෘන්ත කපාගන්න බ්ලේඩ් තලයක් එම නැත්තං අපිට මේවාගේ දෙයක් වුනත් පාවිච්ි කරන්න පුළුවන් හොඳින් කැපෙන මේවාගේ එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට මේ වගේ පෝසේ එකක් වඩා හොඳයි මොකද අපි කොයිම වෙලාකුවත් පටක අතින් අල්ලන්න එපා අපි පටක අල්ලන්න ඕනි මේකි මේ උපකරණය භාවි්‍යය ඊළඟට අපිට ඕන වෙනවා කෝනමානයක් ඒ වගේම පෙරහන් පත්‍ර කීපයක් පෙරන්කඩදාසි ඉලාන්ට හිස් ඒ4ෝ කඩදාසි දෙකතුනක් ඕනු වෙනවා ඒ වගේම ප්‍රස්ථාර කඩදාසියක් පැන්සලක් රල දැන් අපි මේ එකයියම් සුකෝස් ද්‍රාවණය පාවිචි කරලා අපි සුකෝ ද්‍රාවණ ශ්‍රීණී හදාගන්න අවශ්‍යයි ඒ සඳහා මම උගලොන්ට කියනවා මේ මගේ බගුවක් ලෑසිකරගන අපිට අවශ්‍ය සුකරෝ ද්‍රාවණ සාන්ත්‍රනයි මිතිෙන්නේ ඉට පස්සේ අපි හොයා ගන්නරඕනේ එක්ෙක් සුකරෝද්‍රාවනය හද්දී අවශ්‍ය වන එකයි එම් සුකරෝද්‍රාවණ පරිමාවයි ඉලාට අවසාන්ද්‍රාවණය මිල්ලිීට විස්සක් ඉදියට හදාගන්න නම් ඉට අවශ්‍ය ජලපරිමාව. දැ මම පෙන්වන්නම් අපි දසම එකයි පහයි එ සුකරෝද ද්‍රාවණය හදාගන්න අපිට ඒ සඳහා මෙන්න මේ වගේ පසරල සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන් මේකෝ ගොල රස්සාන විද්‍යාව යට දේ තෝන තරම් භවිත කළ ඇති මේක කියන්නේ දැ එවන් වීවන් සමාන හිතු වීටූ කියන ප්‍රකාශනයේ එම්වන් කියන්නේ එක්යියම් සුකෝස් ද්‍රාවනයේ මෞුලිකතාවේ නැත්තන් සන්ද එලාට වීවන් කියන්නේ අප එකයියම් සුකෝස් ද්‍රාවණයකින් කොච්චර පරිමාවක් මැනලා ගන්න ඕනෙද බින්දුු අදසම එකයි පහයියම් මිල්ලීට විසක් හදාගන්න එතකොට එම්ට කියන්නේ බිින් දසම එකයි පහයි එම් මවුලිකතාවය වීටූ කියන්න අවසාන පරිමාව විස්සයි දැ මම කියන්න දැ බින්දු අදසම එකයි පහයි මෞ්ලිකතාවෙන් ත්‍රාවණය හදා ගඩ අපට එකයියෙන් සුකෘ ද්‍රාවණය කොච්චර ුද කියලා ගනය කරහම අපිට ලබා ගන්න පුළුවන් මේ හැම එකම ඔගල ගනය කරලා පළමු ලෑස්ටිකර ගන්න වගුවේ තන අපිට එනවා මෙන්න මේ විදියට අ එකයියෙන් සුකරෝ ද්‍රාාවණ පරිමාවන් සහ ඉට අවශ්‍ය ජල පරිමාව ැ අපි පළෙන් ද්‍රාාවණය හද විින්ද අදසම එකයි පහියෙන් සුකරෝ ද්‍රාවණය ක්‍රමාංකිත පිපෙට්ටුව අර්ගෙන අප දැන් එකයියෙන් සුකරෝස් ද්‍රාවනය අපිළඟ තියෙනවා මේකෙන් අපි ගන්න ඕනේ මිල්ලීට තුනාා අපේ ඇස් මට්ටමටම එක අරගෙන හරියටම මෙල්ලීටර් තුන මනින්න දැන් ඒ මිලිලීටර් තුන අපි ස්පිළියල කරගත්තු මේ පරීක්ෂණ නලවල දසම එකයි පහයේ පරීක්ෂණ නලයා අරගෙන ඒකට දා දැන් අපි ඒකට ජලය මිලිලීට දා හතත් දාන්න ඕනේ. ජලය මිලීට දාහතත් දානකොට අපි වෙන පෙට්ුව පාවිච්චි කරන්න ජලය සඳහා නවිදියට අපි ජලය මිල්ලීට දාහත මැන ගමු ආස්සෘති ජලය තිෙනවා දැන් අපි එක දානවා දසම එකයි පහයෙම් අර සුකරෝස් ද්‍රාවණය දාපු ග්‍රාවණයට දැන් මේ අපි හදාගත්තේ දසම එකයියෙන් සුකරෝස්් ද්‍රාවණය. එතකොට ඔය වගේම අපි දැන් දසම දෙකය දසම දෙකයි පහයම් ද්‍රාවන ටික පිළියල කරගෙන ඉටි පස්සේ අපික ඩානේ මේ ස එකයි පහයම් ද්‍රාවණය ඊට අදාළ පෙට්‍රිදීසියට අපි දානවා ඒ වගේම දසම දෙකේ දෙකයි එ ද්‍රාවනයක් ඒ විදිහටම අපි පෙට්‍රිදීසියට ඔ විදියට අපි ද්‍රාවණ හායම දැන් හදලයිවරයි මෙවිදියට පෙට්‍රිදීසි හයට දාග. දැන් අපි හබරල පිති අර්ගෙන සෙන්ටිමීටර් හයක් දිග කොටසක් කපාගන්න මේ ආකාර දැන් සෙන්ටිමීටට හයක් මේ අපි මේකෙද ලකුණු කරි ඒ සෙන්ටිමීටර් හයේ මධ්‍ය ලක්ෂය තුුණනේ එනිසාම තුන මෙතන මා කරගන්න ඒක වටේටම මා අසලකුණු කරගන්න මේ විදියට දැන් අපි ඒකේ මධදේ ලක්ෂියයට දෙෙන්න්ටිමීටර් තුනට මේ සලපුුණ දාලාතිය හරියටම මැද අකුණු කරගන්න පෑනක් පාවිච්චි කරත් කමන්නෑ මෙම පෙට්‍රදීසියක තියලා මේ බ්ලේඩ් එකක් හෝ මේ මගේකකින් මේක හරියටම මධ්‍යක්ෂය හරහා යන කැපුමකින් කොටස් හතරකට තීරු හතරකට මේ ආකාරයට බෙදන් කපාගන්න දැන් අපි ළඟ තීරු හතරත් තියෙනවා එකම නටුවේ දැ එක්මනටම අපි මේක කඩදාසයක් අරගෙන දැන් අපි කඩදාසී අපි දැන් මේකේ අඳින්්‍යයන්න මේ වක්‍රතාවය එනිසා ඉස්සෙල්ලම මෙතන අපි ද්‍රාවන පරිමා දාගන්න සුකරෝද ද්‍රාවන පරිමා මවුලිකතාවය තකොට බිින්දුු ඇදසම එකයි පහයි එම් එතකොට මෙතන මුල් වක්‍රතාවය මුල් වතාැ අපි අන්තික අක්‍රතා කෝනය කියන එකයි මන මේ ඉට පස්සෙ පසු ව්‍රතා කෝනය ැන් අපි මේවල වක්‍රතාවයන් සටහන් කර ගන්නවා සටහන් කර ගනි වක්‍රතා ෝන මැනලා එතකොට එක්ෙක් සුපරෝස් ද්‍රාවණය වෙනවෙනම මේ විදියට අපි සටහන් කරගමු දැම් මෙතන තීරු තුනකට වගේ සකස් කරලා මෙතන මසුකරෝස් ද්‍රාවනයේ මවු ලිකතාව ඩියා ගන්න මෙතන මුල්වක්ක්‍රතා කෝනය කියල ලියා ගන්න මේක පසු වක්‍රතා ෝනේ කියල ලියාගන්න. දැන් අපි දැන් අපි කපාගත්තු හබරලපිති තීරු හතරක් තිේෙනවා එකක මේ හතරම දැන් බිඳුව දසම එකයි පහයෙන් ද්‍රාවණයටයි දාන්නේ. ඉස්සල් ලම අපිකරානි මේ මේ විදියට තියලා මුල්වක්ක්‍රතා කෝන මැනගන්නේ මෙහෙම මේක කොලෙවඋඩ තියලා දැන් අපි ළඟ තියෙනවනේ ැද ලකුණු කරලා තියෙන්නේ මුලින්ම කපන්න කලින් ඊළඟට මේක කෙලවරවල් දෙකත් ලකුණුකරන්න ම ඒක නෑ ඔගලන්ට පෙන්වනවා මෙරූපරාමණි බලාගන්න එක මැද ලකුණ තියෙනවා හබර පිතිි තිීරුවේ මැද්ද ලක්‍ෂ තියෙනවා ඊට පස්ස එක කෙලවරවල් දෙක තුනත් තියාගන්න ඉත් පස්ස මේක අපි නැවතත් මේක තියලා දැමේම ඇතරම අපිට එක එක දාණන්නට පුළුවන් මේ බිදු අදසම එකයි පහයියෙන් ්‍රාවණයට ඊළඟට අපි මේ හැම එකක්ම මෙම හතරම තියල ගණ්ඩ එකකට එතකොට ක්මන්ට එක මොක දාණ්ඩ ඕන නිසා මේ විදියට දැන් අපි අපි ලකුණු කරගත්තු තිත්වලින් ලකුණු කරගත්තුව යා කරන්න මේ විදියට දෙෙදර දැන් අපි මේ හත්තීරු හතරම මේ ආකාරයට සටහන් කරගන්නවා සටහන් කරගෙන මේ හතරම දැන් අපි දානවා අර ද්‍රාවණයට දැන් අපි වෙලාව බලාගන්න ඕන ොකොද මේක අපි පැයක් පමණ තියන් ඕෝනේ සම්තුලිත්තාවයටට පත්වෙන තුරු දැන් අපි මේ දැන් අපි ඇඳගනීවරණේ ඇ මේකෙ දාලා පැයක් තියන්න ඕනේ අතර අපිට පුළුවන් මේකේ මේ කෝනය මනින් ්‍රකෝණය මනින්න සඳහා අපිට කෝනමානයක් ඕෝන වෙනවා කගුගල කවරුදන්න අනි ෝනමානය මනනින හැටි දැම් මෙතන කෝනමානයෙන් අපි මේ ප්‍රමාණය මේක මේ වක්‍රතාවය මනිනවා ත්‍ර මේකේ එනවා සාමාන්‍යෙන් මෙතන එකසිය හැට හතරක් වගේ අගයක් තර එක ලකුණු කරන්න එකසිය හැට හතරක් වගේ කෝනය එන්නේ. ඔය විදිහට අපිට පුළුවන් හැම එකේම මුල් වක්‍රතා කෝන මනලක් සටහන් කරගන්න. එත දසම බිඳුවයි දසම එකයි පහට එනවා මේවාගේ කෝන හතරක්. ඉදරයේ හතරෙම අපි සාමාන්‍යයගේ තමයි අපි ප්‍රස්්ථාරයට ගණ්ඩ ඕනේ ොද අපි හතරක් න්නේ මේකයි දැන් ඔගොල දන්නවන මේක දැන් අඟල් සෙන්ටිමිටන හය කොටස තීරු හතරකට කැපුුවේ හරි ත්‍ර තීරු හතරම අපි මෙතනදී පාවිච්චි කරන්න ඕනේ මේ ආකාරයට අපි මේ හැම එකකටම මේ හබර්ල පිති තීර අඟල් හය කොටස් කපලා හැම තීරුවක්ම මධ්‍යක්ෂය උස්සේ තීරු හතරකට කපල අපි එක්ෙක් ද්‍රාවනවලකයන්නේ ද්‍රාවණ හයේම දාලා පැක් තියෙනවා පත්‍රදැන් අපිළඟ තියෙනවා හැමකේම දැන් අපිගම්මු බිදුු අයි දසම දෙකයි එම් ද්‍රාවනය බින්දුු අයි දසම දෙකයි පහයි එම් ද්‍රාවනය බිදුු අයි දසම තුනයි එ ද්‍රාවනය ඒ විදියට ද්‍රාවණ හයේ මේවා මෙතන ඇඳගෙන තියාගන්න මේකෙත් මේ පැත්තේ ඔය විදිට අඳ ත්‍රමයාආකාරයට ඕනය මනන්න මතක තියාගෙන මේරූ පරාමය පෙන්න්නනෙන ෝනේ අන හැට දැන් අපි පැයකින් පස්සේ පැයකට පස්සේ මේ හබරල පිතිසහිත ද්‍රාවන අපි දැන් එළියට ගණ්ඩෝන හරි දැන් අපි පෑකට පස්සේ නැවතත් මේ තීරුවල වක්‍රතාකෝන මනින්න. තර සම් උගලට තේරෙයි තීරුවල වක්්‍රතා කෝර මනින්න අපි ගන්නකොට මේ මල වතුර වටේට ගෑවෙන නිසා. අපි මේ වගේ කඩදාසියක් හරි තිින්ත පෝන කඩදාසියක් අරගෙන මේක ඉක්මනටම මේක උඩ තියලා වටේ තියන වතුරයි මාත්තු කරන්නේ නැතුව ගොඩක් වෙලා යන්න තියලා මේක නැවතත් අපි මේකේ තියලා පසුුවක්්‍රතා පෝණය කියන තැනට එන්න ඒකට ඇවිල්ල අර වගේම අතිං අල්ලන්න එපා අර වගේම කොන සටහන් කරගෙන තිත්තුන තියාගෙන විදියට පෙහන් පත්‍රයකින් අන්තන් වටේත් එත මාන්තු කරනවා ඉතරයි. තැ ඔයාකාරයට හත්තරම ඔය විදිහට අපි ලකුණු කරගෙන ඉස්සල වගේම වක්කතාකෝන මනින්න ඕනේ. විදිහයට දාලා අපි අර වගේම මනිනෝ මේකේ අගය එකසිය පනස් හය දසම පහක් වගේ ඇවිලා තිය දැන් ඔය විදිහට මේ හැම එකේම අපි වක්කතා කූුණ මයින් දැන් ඕගොලෝ මේ වක්්‍රතා ෝන අදිනකොට ඕගොල දකින්න නඇති පෑකට පස්ස සමහර තීරුවල වක්්‍රතාකෝණය අඩුවෙලා එම න තර්ගෙන වක්‍රතාවය වැඩි වෙලා වක්කතාකෝණය මැන්න හම අඩු වෙලාගය ඒවගේ සමහරය වලින් වැඩි වෙලා වක්‍රතාවය අඩු වෙලා වක්කතාකෝණය වැඩි වෙලා හැබැයි සමහරතීරුවල වෙනසක් වෙලා නැතිව ඔගොලට අගයන් එන්න ඇති දැන් ට ඔුල මේකට හේතුව දැන ගණ්ඩ ඕනේ ඇයි මෙහෙම වෙන්නේ අනිතක ඔහුල දැක්කාර දැන් අපි හබරලපිති තීරුව කැපුවාහම ඒක දැකපු දෙයක් තමයි දැ මේ විදිහට තියෙන්න දන්්ඩ හතරට තීරුව කැපුවාම් පොඩි නැම්මක් එක්ක නෙන්නේ පොඩි වක්‍රතාවයක් එක්ක තමයි එක කැපෙන්නේ ඇයි ඒ ඒකට හේතුවකුළ දන්නවාද දැ මේ තියන්නේ ඒම කපපු එකක් උගොල දැක්කා එට හේතුමකක් දැම් මේකෙ පිට පැත්ත තියන්නේ අපි චර්මය සයිල කොල පාටට ඇතුළ තියන්නේ ඉතාමත්න අපි ගතව මුරුදු පටකයක් මුරුදුස්තර සයිද එව්වා අපි ගතො ඉතාත් සිහින් බිත්තුුණී බිත්ති සහිතයි තර පටකයත් තුළ එකැනව බෘන්තය තුළ තියෙනකොට එව්වා අර එකින එක ආත තියෙන් එක තුවෙලා තියෙන්නේ හැබයි අපි මෙහෙම තීරුව කප ලගත්තාම ඒ ඇතුළ තියෙන මුද්දුස්ස සයිල ආතතියෙන් මිදෙනවා මිදිල ඒගලොන්ට විශාල වෙන්න පුළුවන් උපරිමේයට විශාලවීම නිසා මේ විදියට වක්‍රතාවෙන් නැෙන හැබැයි මේ පැත්ති සයිලවට ඒක වෙන්න මුොකද අපි චර්මය පැත්ති තියෙන සයිල්ලවල තියන්නේ තිකක් ගන මිත්ති එතකොට මේ විදිහයට මේ වක්‍රතාවේ වෙනස් වෙන්නේ දැන් ඔගුල දන්නවා උපාවිිසාරී ද්‍රාවන ැ පටකේට සාපේක්ෂව උපාවිසාරී ද්‍රාවන කියන්නේ තනුක ද්‍රාවන තනුක එකැන අපි පටකය දැම් මනං සාපේක්ෂව තනුක ද්‍රාවණය අපේ වගේ ද්‍රාවණය එකටන උපාවිසාරී ද්‍රාවණයක් එකය ඒකේ ජලවිභවය පටකය සයිලවල ජලවිභවයට වඩා වැඩි. එ නිසා ජල අන්තරාශෘතියේ මේකට ඇතුළුවනවා. ඇතුළොවීම නිසා මේ සයි එකැ නවිිත්ත සහිත සයිල වේගෙන් ජලය උරාගන්න. උරාගැනීම නිසා ඒවා උපරිම ශුනතාවයට ලක් වෙලා පරිමාව වැඩි වෙන.ඒ නිසා තමයි අපි උපාබිසාරී ද්‍රාවණයක දැමූ පටකයක් පෑකට පස්සේ ගන්න කොට එක ව්‍රතාවය මේ විදිට වැඩි වෙලා හැබැයි කෝනය අඩු වෙලායි තේන්නේ මේ පෙන්නුම් කල තිය නක. නමුත් අපි මේ විදිහටම අපි ගමු බිඳු යිදස්සම හත්තර ු කකෘස් ද්‍රාවනය ති විච්ච පටකයක් දැන් බින්දුව දස මහතරට කියන්න බින්දුව දසම එකල් පාට ොඩක් ගොඩක් සාන්ද්‍රයිනේ මේ බලන්න ඒවාගේ පටකයක හැටි ැ ඒක වක්‍රතාවට මකොති වෙලා තියන්නේ මේක ඇති විච්ච වක්‍රතාවය වාක්න අඩු වෙලා ඕෝනය මැන්ොත් එහෙම වැඩි වෙලා මම පහලින් පෙන්නුම් කළතියනේ වගේ එක ඒකට හේතුවයි පටකය තියන්නේ උපරි අබිසාරි ද්‍රාවණයක ඒක කියන්නේ පටකේ සයිලවල ජලවිභාවයට සාපේක්ෂම අඩු ජලවිභාවයක් තියන ද්‍රාවණය. එතකොට වෙන්නේ මේ මුර්දුස්තර සයිලවලින් මේ තුනී ිත්ති සහිත සයිලවලින් ජලය බාහිරාස්තියෙන් බාහිර ද්‍රාවණයට පිට වෙනවා පිට වෙනකොට සයිල විෂුණ වෙලා ඒවල පරිමාව අඩු වෙලා සමස්ත පටකයේ වක්‍රතාවය මේ ආකා අරයට අඩු වෙලා වක්කතා කෝනය මැන්නහම වැඩි වෙන ඔගොලොට පෙන්න්න ලතිය මේ බලන එක සාපේක්ෂ අපි ැලුවොත්හෙම අනිත් පටකයත් එක්කල එක පැහැදිලිව පේනවා මේ වෙනස ත රෝගලට තේරුම් යන්න ඕනේ මේ වක්‍රතා වෙනසට හේතුව දැන් ඒ වගේම තමයි සමහර පටකතියෙනව මුලින් මැනපු වක්‍රතාවයමයි තියෙන් වෙනසක් වෙලා නෑ ඒ කියන්නේ පටකය තියෙන්නේඒ පටකේ සෛලවල ජල විභාවයට සමාන ජලවිභාවයක් ඇති ද්‍රාවණ ඒගේ ද්‍රාවණයක තියෙනකොට ජලය ගමන් කිරීම දෙපැත්තටම සිදුවවෙන්නේ එක හා සමානු ඒයන්නේ වැඩිපුර ජලය කොහටවත් නෑමකොති ජලවිවානු ක්‍රමණයක් නැති නිසා. දෙකට දැ ඔගල මේ අධදැකීම ලබයි ඕගොල ගන්න සටහන් වලින් දැන් අපි ඒ විදිහට අදාළ දත්ත මේ විදිහට කොලයකට අරගන්න පුළුවන් මේ තියන්නේ සමස්ත පටක සම්බන්ධයෙන් අපි ගත්තු මුල්වක්‍රතාආගයන් සහ පසු වක්්‍රතා ආගයන් මේ අපි පරීක්ෂණයක් කරාර පස්සේ ගත්තු ඒවා මංකිව් අවගොලොන්ට මේ අර මේ වගේ පහසුුව මේ දත්ත ටික ඔගොල වගෝකට ගන්නවනා මොකද දෙ එතකොට ඔගුලොන්ට ලේසි ඉතුරු වැට්ටි කරගන්න දැන් අර වගේම අපි සුකෘෂ්ද්‍රාවනයේ සාන්ද්‍රණය මුල්වක්‍රතා හත රක් කෙනවනි පටක හතරක මනිනවා බැනලා ඒකේ සාමාන්‍යගේ ගන්නනය කරගන්න මේ විදියට පසුවක්‍රථාවේ හතරක් යනවා ඒ වගේම සාමාන්‍යගේ ගන්්ඩ ඉට පසේ සාමාන්‍යගියන් දෙක අතර වෙනස ගන්න. එත අපි වක්‍රතා වෙනස කියන්නේ පසුවක්‍රතාවේ මුල්වක්‍රතාවේ අඩු කරහමේනාගය. නැ ඔගලට පේනවා මුල්වක්‍රතාව එකසිී හතලී සටයි දසම පහක් තිබිලා පසුවක්‍රතාවේ කසිී විසි හතදසම පහක් වෙලා. ොද වෙලා වක්‍රතා ෝනය අඩුවෙලානි එනිසා අපිට එන්න වෙනස රින අගයක් ්‍රණ විසේක. ඉට පස්ස අපි වක්්‍රතාකෝන වෙනසේ ප්‍රතිශතය හොයන්න ඕනේ ඔකොළ දන්නා ප්‍රතිශතය ඔොයන්නේ මේ වක්‍රතා වෙනස බෙදන්න ඕනේ මුල්වක්‍රතාවයෙන් බෙදදලා සේටාගය ගන්න සේට අගය ගන්න ඔය ආකාරයට මේ හැම එකේම මේ ට හතරම ඔයුදියට අරගන්න මේ රූපරාමේ මං ඒටික දැම්වෙන ඉඩ මදි නිසා පටක හතරේම මේආකාරයට දත්ත ටික වාතා කරගෙන ඔබලොන්ට පුළුවන් අවසානයේදීර් වක්‍රතාකෝන වෙනසහි ප්‍රතිශත්තය මේ වගුවට එකතු කරගන්න ගන් පෙන සමහරාගයන් ධන සමහරාගයන් රීන ොකොද වක්කතාකෝණය මුල්වක්‍රතාවයට වඩා අඩු වෙනවා මංකිව්වා පාවිසාරි ද්‍රාවනෝල දැම්මහම උපරි අබිසාරි ද්‍රාවණ වෙලා වෙදි වක්කතාකෝනය පසුුවක්‍රතාවය මුල්වක්‍රතාවයට වඩා වැඩි දැන් අපි මේ ආකාරයට ද්‍රාවන හයේමතියෙන පටකවල දත්ත මේ ආකාරයට වගෝට ලාගන්න දැන් අපි ළඟ තියෙනවා සුකෘද්‍රාවණය සාන්ද්‍රනය තියෙනවා වක්‍රතාකන වෙනසෙහි ප්‍රතිශතය බො අපි ප්‍රතිශතය ගත්තතාහම වඩාත් නිවැරදි බොදෝකුළ දැක්කනන්නේ මුල්වක්‍රතාවයන් මේ එක කාගයන් එක ආකාරයට වෙනස් වෙනවා එනිසා අපි මේ ආකාරයට මේමල ඒ අගයන්නේ එනිසා අපි මේ විදිර වෙනසී ප්‍රතිශතය ගන්නකොඩ අපිටඒ දෝෂය මගාරෝ ගන්න පුළුවන් ඊට පස්සේ ප්‍රස්ථාර කඩදාසියක් අපි මේ වගේ ලැසිකර ගණ්ඩ දැන් අපි ප්‍රස්ථාරයක් අඳින් දැන් ඒඒ එක්ක්ෂයට ධානය සුපුරස් ද්‍රාවණය සාන්ද්‍රණය ව්‍යක්ෂයට දාානය වක්්‍රතා වෙනස්සෙහි ප්‍රතිශතය එන්නේ ඔකොල දන්නවා එකක රිනාග උත්තින දනාගෙන උත්තිනවනි ඒ නිසා අපි මේ කාඳින කොට දැම් ව්‍යක්ෂය මෙවිදියට සටහන් කරගෙන එක්ක්ෂය මැදින් ගන්න මොකද අපිට රිනාගයන් ධනාගයන් දෙකම එන නිසා දකොට අපි මෙතන එක්සක්ෂයට ගන්නේ සුරෝස් ද්‍රාවණයේ මවුලිකතාවේ ව්‍යක්ෂයට ගන්නේ වක්‍රතාකෝන වෙනස්ස ප්‍රතිශත්තය දැන් අපි ළඟ තියෙන දත්ත විදිහයට තියෙනවා සුක්‍රෝ ද්‍රාවන සාන්ත්‍රණ හයක් වෙනවනේ අපිටඒ හය ගණ්ඩ පුළුවන් බින්දුුවයි දසම එකයි බින්දුුවය දසම දෙක්කයි එවිදියට කිළඟට වක්්‍රතා කෝන වෙනස අපිට වෙන වෙනස් වෙනවා රිීන දාහතරීන්දල රිී ධනයි කොලාට එතට පහලවක් වගේ වෙනකං අපිට ගන්න පුළුවන් මේ පැත්තේ දෙක හතර පහලට රීනාගයන් දැන් අපි පල් ප්‍රස්ථාරය මේ පාටංකටික ධම්රන බින්දුව අඩසම එකයි පහහායෙන්ම් ද්‍රාවණයට අදාළ වක්්‍රතා කෝන වෙනසෙහි ප්‍රති ශතේරීන දා හතරයි දසම එකයි හතරයි එක යනවා ්‍රීණ දාහතරය දසම එකයි හතර යනවා මේ පහලට නවිදියට ඉළඟට දස්සම දසම එකයි පහේ ඊනඟට දසම දෙකි අපිට එන්නේ රීණ හයයි දසම හතයි නමයයි රීන හයයි දසම හතයි නමයයි ඉළඟට රි දස දෙකයි පහයෙන්වල ධනාගයක් යන්නේ දෙකයි දසම නමයයි ඔය විදිහට මේක සකුත් සල්ලකුණු කරගඩ ඉන් පස්ස අපි ප්‍රස්්ථාරයක් ප්‍රස්්ථාරය ඇඳල බලමු ත්‍රම මේ විදිහට අපේ ප්‍රස්ථාර කඩදාසසිියසි උදානම් කරගෙන අපේ දත්ත වාර්තා කරමු මේ විදිහට අපිට එන්නේ ඉතිං අර සමහරයවා පොඩිපොඩි හැම වේ සජීවී පටකිික කරන නිසා ්‍රේකාවම එන්න නෑ සමහර අගයන් පුඩ්ඩක් එහටම හට වෙයි නමු ඒක ප්‍රශ්නයක් නෑ අපිට මේ තුනක් ජැනවන එක රේකාවක එනිසා අපි මේ ්‍රේකා ටිකයා කරන්න යා කරහම් ඔයාලට පේනවා මේ එක්සක්ෂයේ කපන ස්ථානයක් වෙනවා මේ එක්සක්ෂය කපන ස්ථානය තමයි ඇතරම කියෙනවා නන් සමාභිසාරක ද්‍රාවණය ගැන පටකේට සාපේකෂක සමාභවිසාරකයන්නේ එතනදී වක්‍රතාවේ අඩුවීමක් හෝ වැඩිවීමක් වෙන්නි නෑ. හේතුව ජලය වැඩිපුර ඇතුළට ඇවිල්ලත්නෑ ජලය වැඩිපුර ද්‍රාවණයට පිට වෙලත් නෑ. එනිසා අපි මේ අගේ ගන්නවා සයිල වල ජලවිභාවයට සමාන ජලවිභාවයක් ඇති සුපපුරෝද්‍රාවණය සාද්‍රනය කියලා එගන මේ අවස්ථාවවෙදිී ඔබොනන්ට තේරන වෙනසක් නෑනේ වෙනසක් නෑ කියන එක තේරුම තමයි එම අවස්ථාව පටකේට ජලයයාලුතිෙන් ඇතුළ වෙත් නෑ අලුත්තේකන් වැඩිපුර ඇතුළු වෙලත් නෑ පටකෙන් ජලයේ වැඩිපුර පිටතට ගිහිනුත් නෑ. එතකොට ඒ අවස්ථාව පටකට සාපේක්ෂෝ සමාවිසාරකයි කියන්නේ ඒ අවස්ථාවේ පටකේ සයිලවල ජලවිභාවය බාහිරධර්මණය ජලවවි භවයට සමානකට ජල වි භාවනු ප්‍රණන් ඇති නිසානය එහෙම වෙන්නේ. එතකොට මෙන්න මේ සුකූ ද්‍රාවනිී, සාන්ද්‍රණයට, සාන්්‍රනයට අදාළ ජල විභවය ජල විභව වගූතීන්වාය ලගි පොතේ එතනින් හොයා ගණ්ඩ පුළුවන් ට ඒ පරිීක්ෂණයෙන් අපි කරන්නේ හබරලපිත්තිවල සයිලවල ජල විභාවය නිර්ණය කිර මෙතනදිත් අර අපි පන්තිකාබරයේ පාඩමේ දීගෙන ත්තු සිද්ධාන්ත පාවිච්චි වෙනවා ඒ කියන්නේ අපි සමාවිසාරක ද්‍රාවනයක් කියන්නේ එම අවස්ථාවේදී කට සාපේක්ෂ සමාභිසාරක කියකේ තේරුම තමයි පටකයා හා බාහිරද්‍රාවණය අතර ජලි බව නුක්‍රමණයක් නෑ ඒගන ජලය ගමන් කරන්නේ එ මේ ජය යන වනමු එක පැත්තකටවත් වැඩිපුර ජලය ඇතුළුවීමක් හෝ වැඩිපුර ජලය එළියට යාමක් සිද්ධ වෙන්නේ නෑ ති එ නිසා ඒ අවස්ථාවද අපි කියයන් පලන් දෙපැත්තම ජලවි බව සමාන නිසා අපි බාහිරද්‍රාවනී ජලුවි භවය දන්නවනම් අපට පුළුවන් අභ්‍යන්තර සයිල්ලවල ජලුවි භවය මේ බගුවන් ලබාග මේ පරීක්ෂණය කරාදදිත් මං ෝගොලන්ටික පට කතින් අල්ලන්න එපා මේ මගේෆෝසිප් එකක් පාවිච්චි කරන්න මොකද ොට තේරෙනවා ැන් අපි මේකෙත් එතමත්තු කරලා කඩදාසීම මත තියලා අති අල්ුවොත්හෙම මේ මුුද්දු ශෛලයකන් මේ ඇතුල් පැති තිය නිතාමත් තුනනිීබිති සයිත මුොදුස්ර සයිල මේවා තැලු නොත් එහෙම අර අන්තිම කෙලවරවල් දෙක වෙනස් වෙනවා එනිසා තම අපි කොයිම වෙලාවකත් අතින් අල්ලන්න එපා එක ඉතාමත් පරිසමෙන් කරන්න ඕනෙ පොදයි සුළු වෙෙනසක්නෙ වෙන්නේ අංසක ගාන සුල්ලු වෙන සා තරම් ගෝනයමානීන විදිිය නිවැරදිව කරන්න එතකොට අපට අමේ තාත්තකෝ ප්‍රස්ථාරයේ හැඩේ ලබාගණ්ඩ බළුවන්. මේ මේ හබරල පිති වගේම අපිට මේ වගේ පරික්ෂණයක්තිීනවා අර්තාාපල් පටක පාවිච්චි කරලා මේ අර්තාපල් පටකොළු ජල්ල විභාවේශුවන එක අපි ඒ පාඩම ඊළඟ පරික්ෂණයකින් සාකච්ා කරුම්. I one.